කුසල් මෙන්දිස්ට නැවත අපල කාලයක් ඇවිල්ලා කියලා තමයි කුසල් සෙල්ලම් කළ අවසන් ටෙස්ට් තරඟ තුනේදීම අපිට දකින්න ලැබුණේ. දකුණු අප්‍රිකා කණ්ඩායමේක පළවෙනි ටෙස්ට් තරඟේ අසාර්ථක වෙන කුසල් දෙවෙනි ටෙස්ට් තරඟේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා ඉනිම දෙකේම ලකුණු ගන්නේ නැතිව දෙවි යනවා. ලොකු පීඩනයක් එක්ක ඉනිම තුනක බිංදු එක පිටියට ආපු කුසල් එංගලන්තයේ පළවෙනි ටෙස්ට් තරඟේ පළවෙනි ඉනිමේත් ලකුණු බිංදුවකට දෙවි යන්නේ පිට පිට ඉනිම හතරක බිංදු ලබාගත් ප්‍රතිකරුවෙක් විදිහට. පිටපිට පස්සේ නිවතාවටත් බිඳුවකට දැවි යන පීඩනයේ එක් පිටියට එන කුසල් පිටියට එද්දිම එංගලන්ත නායක ජෝ රූට් කුසල් දිරිගන්නන විදිය අපිට දකින්න ලැබුණා. මහත්මා ක්‍රිකට් හඳුන්වා දුන්නු එංගලන්තයේ වර්තමාන නායකයා ඒ කළදී ගැන අපේ සමාජ මාධ්‍යත් ලොකු වටිනාකමක් දීලා කතා කරන විදිය දකින්න තිබුණා. කුමාරි කුසල් පස්සෙනි අවස්ථාවේ බිඳුවකට දැවි ගියේ නැහැ. කුසල් ලකුණු 15ක් ගත්තා. ඒ නිමේ පළවෙනි ලකුණ ගත්තම තිබුණු හිනාවෙන් පෙවුනේ කුසල් ලොකු පීඩනයකින් ඉන්න විදිය. කුමාරි මේ තරුණ ක්‍රීඩකයා දෙවෙනි නිමේත් අසාර්ථක වුණා. ආලෝක තත්ත්වය අයහපත් වෙමින් නැද්දී තරගයේ තුන්වෙනි දවසේ අවසාන විනාඩි කිහිපයේ තමයි කුසල් දැවි ගියේ. මොනතරම් දක්ෂෙක් වුණත් කුසල් සෙල්ලම් කරන විදිය දකිද්දි පේන්නේ කුසල් ලොකු පීඩනයකින් සෙල්ලම් කරන විදිය. ඒ පීඩනේ නැති වෙන්න නම් ඔහුට පොඩි විවේකයක් දෙන එක තමයි හොඳම වැඩේ. මොකද මේ පෙන්නන පීඩනය එක්ක කුසල්ට තව අවස්ථා දෙන එක කුසල්ට වගේම කණ්ඩායමට එන්න බලාගෙන ඉන්න දැන් ලකුණු අතර ඉන්න අනෙක් ක්‍රීඩකයන්ටත් කරන ලොකු අසාධාරණයක්. එක කුසල් කෙනෙක් එහෙම පීඩනයකින් ඉද්දී අනෙක් කුසල්ටත් ලකුණු 60 සීමාව පන්න ගන්න බැරි කඩේමක් කළා කියලා තමයි අපිට දකින්න තියෙන්නේ. ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ටෙස්ට් තරගයක ලකුණු 60ක් ගන්න එක හොඳ දක්ෂතාවයක් වුණත් කුසල් ජනිත් වගේ නිදහසේ ලකුණු ගන්න ක්‍රීඩකෙක් 60 සීමාවේ නිතරම නතර වෙන්නේ නැතුව 60 පැනල යනවා නම් තමයි හොඳ. දකුණු අප්‍රිකා කණ්ඩායමේක පළවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ ලකුණු 64ක් ගන්න කුසල් ඒ තරගාවලියේ දෙවෙනි තරගයේ පළවෙනි ඉනිමේ ලකුණු 60ක් ගන්න සමත් වෙනවා. එංගලන්තයේ පළවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ කුසල් ජනිත් ලකුණු 62කට දෙවි යනවා. ඒ දෙවි යන්නේ දෙවි යන්න ඕන පන්දුවකට නෙමෙයි. තරගයේ යවපු ලේසිම පන්දුවකට ලකුණු ගන්න ගිහින් තමයි කුසල් කඩුල්ල පූජා කරන්නේ. පළවෙනි ඉනිමේ රිවර්ස් ස්විප් පාරක් ගන්න ගිහින් කුසල් කඩුල්ල ලබා දෙන්නේ. මේ විදිහට පීඩනයක් නැතුව ගහන ප්‍රතිකරුවෙක් තමගේ කඩුල්ල නිකරුණේ පන්දුව යවන්නට දෙන එක අපරාධයක්. අපි ප්‍රාර්ථනා කරමු එංගලන්තයේ දෙවෙනි ටෙස්ට් තරගයේදී කුසල්ට 60 පැනල යන්න පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.